ප්‍රතිනිධිසියකුවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව අවුරුදු ක්‍රීඩා පැවැත්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අදාළ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සංවිධායකයන් සතු කාර්යයක් බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා. මේ අතර COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 919753 දෙනෙකුට මේ වන විට එන්නත් ලබා දී තිබෙනවා. එන්නත ඊයේ ලබා දුන් සංඛ්‍යාව 6534. එන්නත් කරන්නේ අද සිදු කෙරුණේ 63 වෙනි දිනට. අපිට ඊයේ මේ ප්‍රධානයක් වශයෙන් චීන රජයෙන් ලැබුණු සයින්ෆෝම් එන්නත චීනය තුල වගේම තවත් රටවල් කිහිපයකම ලබා දීම දිගින් දිගටම සිදු වෙනවා. අද යම් කිසි විදියකින් කෙනෙකුට සැකයක් හෝ චකිතයක් තියෙන්න පුළුවන් මේ එන්නත් ලබා දෙන්නේ අපේ රටවල් වලදී අත්හදා බැලීමකට කියලා. එය එසේ දෙයක් තිබේ මේ එන්නත ලබා දීමේදී අවශ්‍ය පරීක්ෂණ සිදු කර ඒ පරීක්ෂණ මට්ටමින් එන්නත් ලබා දීමෙන් පස්සේ ඒ පරීක්ෂණ මට්ටමින් සිදු කරපු එන්නත් ලබා දීම වල තියෙන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පස්සේ තමයි මෙන්නත් ලබා දීම සිදු වෙන්නේ. මේ වෙලාවේදී අපේ ලාංකිකයන්ට මේක දෙන්න තාම අපි තීරණය කරන්නේ නැහැ. ඒක නිසා තමයි දැනට ලංකාවේ සිටින චීන ජාතිකයන්ට මේක දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ රටේ චීන ජාතිකයන්ට මේක දෙන්න පුළුවන්. ඒ තීරණය ගත්තේ අපේ විද්වත් කමිටුව තාම මේක පාස් කරලා නැහැ. අපේ ලංකාවේ අයට මේක දෙන්නේ. බිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයටත් අස්කිරි වල්පොල නැගෙනහිර සහ බටහිර, තම්බිට නැගෙනහිර සහ බටහිර, යාගොඩමුල්ල උතුර සහ දකුණ, පොල්වත්ත බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්බල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා අද එන්නත් ලබා දුන්නා. 2500කට අධික සංඛ්‍යාවක් ඊට ඇතුළත්. COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුව ලැබූ පිරිස 89407 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.31%. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2856 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 125 දෙනෙකු අද හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්. 200 ගණනක් විතර තමයි දෛනිකව වාර්තා වෙන්නේ. හැබැයි අපි ගන්න වැරදි තීන්දුවක් කරා නැවත ක්ෂණයකින් මේක වැඩි වෙන්න පුළුවන්. 109ක් විතර එන්නත් කරන්නේ කරලා තිනු. දැන් කොළඹ සහ ගම්පහෙන් අඩු සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. සැලකිය යුතු අඩු වීමක් අපි දකින්න තියෙන නිසා එන්නත් කරන්නේ. ඒ වගේම අර කලින් හඳුනා ගැනීම, ඔවුන්ව වහාම රෝහල්ගත කිරීම, ඒ වගේම නිරෝධායනය දකින්න, ඒ වගේම ජනතාවගේ සහයෝගය. ජනතාවගේ සහයෝගය ඉතාමත් වැදගත් වෙන මර්ධනයකින්. අවුරුද්දක් පුරාවටම බොහොම සීමා සහිත හිටිය නිසා පොඩි කාලයක් ඉවසලා ඉන්න. මොකද අපිට වෙන රටවල තුන්වෙනි වෙල්ල යනවා. අපි මේ උත්සව සමයේදීත් වගකීමෙන් හටියද කෙරුවොත් අපිට හැකියාව වෙනවා අවුරුද්ද අවසන් වෙනකොට සම්පූර්ණයෙන්ම කොරෝනා මේරෙන් තුරන් කරන්න.